පාරම්පරික වීවගාව ආශ්‍රිතව කටයුතු කරන වයඹ පළාතේ සංස සමිති පදනම් කරගත්තු ගොවි නායකයෝ මූලික කරගෙනමින් අපි බතලගොඩ වී පරේක්ෂණ ආයතනයේ තියෙන ප්‍රදර්ශනයේ නැරඹීම සඳහා අද දින 25කට විතර ආසන්න ප්‍රමාණයක් පැමිණියා. විශේෂයෙන්ම පාරම්පරික වගාවෙන් නියුක්ත ගොවියන්ට තමන්ගේ වගා ශේෂ්ත්‍රය කොහොමද වැඩි දියුණු කරගන්නේ කියන දැවැන්ත දැනුම වැඩි කරගැනීමක් හැඹුණා. තුලින් මං හිතන්නේ අපේ ප්‍රදේශයේ නියෝජනය කරන විශේෂයෙන් මේ පාරම්පරික වගාව ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙන කට්ටියන්ගේ කොහොමද අස්වැන්න පසු ඇස්වැන්න තාක්ෂණය ඒ වගේම ඒ වගාවන්ට සිද්ධ වෙන හානි පරිබෝධ හානි සහ නඩත්තු කරගන්නේ කියන කාරණා පිළිබඳ ප්‍රදර්ශන කුටි ගණනාවක් මං හිතන්නේ මේ ප්‍රදර්ශන භූමිය තුර පැවතුණා. කපාගෙන මේක දැන් බස්සනවා ලියද්ද බස්සලා වතුර සම්පූර්ණයෙන් පුරවනවා තියන්න දෙනවා තියන්න දෙලා ඊට පස්සේ දෙවෙනි මේ විදිහට ජලය හිඳ හිඳෙන්න දෙනවා ඊට පස්සේ සෙන්ටිමීටර් 15ක් විතර පමණට ජලය වැහැපුවම කායි නැවත වතුර පුරවනවා ඊට පස්සේ පුරවලා ආයෙ මේ සෙන්ටිමීටර් 15ක් විතර වතුර හිඳනකම් අරිනවා ඉඳලා ආයෙ පුරවනවා ඒ බණ්ඩි කාරයට පුරවපුවාම ආයෙ මේ ආය වතුර මේ එහෙමම තියෙනවා කපන්න කිට්ටු වෙනකම් තියෙනවා තියලා මේ කපන්න සති දෙකකට විතර පස්සේ තමයි වතුර කපන්නේ කපලා එහෙම කරපුවාම අපිට වතුර ටික කිට්ටු දාන්න පුළුවන්
ගොවි ජනතාව විතරක් නෙමෙයි අනාගතයේ මත්පරපුර බාර ගන්න දරුවෝ විවිධ ආයතන නිලධාරීන් මේ සඳහා පැමිණලා මම හිතන්නේ තම තමන්ගේ දැනුම වැඩි කරගත් ප්‍රාදේශීය වට්ටමෙන් අපිට ගොවි නායකයෝ නිර්මාණය කරගන්න හොඳ වැඩසටහනක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.